පාසි සමාදන් වෙන්න තුන් වතාවක් নমස්කාරේ කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සන්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛධම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු ජායති මීයති ච පුනප්පුනං සීවති කං හරන්ති. මංඝං ච ලද්ධා අනුපම්භවති. පුනප්පුනං ජායති භූරි පඤ්ඤාති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක
සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වත්නි, අද මේ ආකාරයට මේ උතුම් කැම්බරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ බෞද්ධ පින්වතුන්ලා හැටියට ලොකුණා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා වූයේ ශ්‍රේමුඛයෙන් දේශනාකට වදාරන්නට යෙදුණු 84,000 ධර්මස්කන්ධය දේශනා කරපු ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ශ්‍රේමුඛයෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් දහම් කරුණක් පිළිබඳව ශ්‍රවණය කරලා ඔබගේ මෙලව ජීවිතය පරලව ජීවිතය සාංසාරික විමුක්තිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකවත් කරගැනීමේ උතුම් අරමුණ ඇති කරගෙන උතුම් වස්තුන් වාසයේ පුරාවටම මේ සෑම සිරසුරාදා දිනයකදීම ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට සූදානම් වන අවස්ථාව. අද මේ ධර්ම දේශනාවේ ඒ දායකත්වය දරමින් කටයුතු කරන්නේ මේ විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ප්‍රවාහන් වැඩවිට මහත්මාණන් සහ චිත්‍රාණි වැඩවිට මහත්මිය සහ ඔසිනි වැඩවිට දියණිය සහ ඔසාන් වැඩවිට පුතණුවන් සහ දසුන් වැඩවිට පුතණුවන් ඇතුළු මේ සියලු දෙනා එකතු පහදා වෙලා ඒ වගේම ප්‍රවාහන් වැඩවිට මහත්මාණන්ගේ සහ ඔසිනි වැඩවිට පුතණුවන්ගේ උපන්දිනය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම රොහාන් වැලිවිට මහත්මාණන්ගේ මිය පරලොව ගිය ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරගැනීමත් චිත්‍රාණි වැලිවිට මහත්මියගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරගැනීමත් ඒ වගේම මේ දායක සභාවේ හිටපු ලේකම් සීබරි පණාවර මහත්මාණන් සහ දිනේශ පණාවර මහත්මිය අමාශා පණාවර ආදරණීය දියණිය සකින්ද පණාවර පුතණුවන් කවින්ද පණාවර පුතණුවන් ඇතුළු සියලු දෙනා එකතු පාදා වෙමින් ඒ පවුලේ සියලු දෙනා අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා. මියගිය ඒ සීමලි පණාවර මහත්මාණන්ගේ මිය පරලොව ගිය ආදරණීය හේමචන්ද්‍ර පණාවර පියතුමාණන්ට ඒ වගේම ප්‍රජාපති පණාවර වැණයාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිනේශ පණාවර මහත්මියගේ සුජීවත්ව වාසය කරන ආදරබර දෙමව්පියන් දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට මේ උතුම් මෙත්මී අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුදිත පෙරේරා මහත්මා සහ සමන්ති පෙරේරා මහත්මිය සහ ඒ පවුලේ සමත් පෙරේරා පුතණුවන්, ලසාන් පෙරේරා පුතණුවන්, අමාශා පෙරේරා දියණිය ඇතුළු සියලු දෙනා එකතු පහදා වෙලා අද මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම සමත් පෙරේරා පුතණුවන්ගේ උපන්දිනයේ යෙදিলা තිබුණා. ඒ පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ලයිනර් සොයිසා පියතුමාණන් සහ සිල්ටන් පෙරේරා පියතුමාණන් වගේ දෙපළට පින් අනුමෝදන් කිරීමට රජිනා සොයිසා බෑණියන්ට පින් අනුමෝදන් කිරීමට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමල් ගුණවර්ධන මහත්මාණන්, දර්ශී ගුණවර්ධන මහත්මිය, ඒ වගේම නිශාන්ත හෙට්ටියාරච්චි පුතා සහ ජයනි හෙට්ටියාරච්චි දියණිය ඇතුළු මේ සියලු දෙනා එකතු පහදා වෙමින් මිය පරලොව ගියා වූ දෙමව්පියන්ට ආදරබර දෙමව්පියන්ට පින් අනුමෝදන් කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රසික රන්තිලක මහත්මාණන් සහ රසිකා රන්තිලක මහත්මිය, සදිත් රන්තිලක මහපුතණුවන්, ඉශාන් රන්තිලක පුතණුවන් ඇතුළු සියලු දෙනා එකතු පහදා වෙලා පියාණන්ව දෙපළට ආශිර්වාද මිය පරලොව ගිය පියාණන්ව දෙපළට සහ පින් අනුමෝදන් කරණයට බලාපොරොත්තු වෙනවා. මෑණිවරුන් දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන බව කාරණිකව සිහිපත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම ඔබ පින්වතුන්ලා අද මේ ආකාරයට ධර්ම දේශනාව සහ සදහා සහ සම්බන්ධ වෙමින් අනුග්‍රාහක දායකත්වයේ දරමින්
මේ වස්තුන් මාසය තුළදී දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කෙරෙමින් පින්දා කුසල සම්පත්තිය සිදු කරමින් මෙලව වශයෙන් පරලව වශයෙන් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබේවා ලැබිස්වා කියලා ඔබ හැම දෙනෙක්ම සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරන්නට හොඳයි. අද මේ ධර්ම දේශනාව පවත්වනවා පැවැත්වීමේදී විශේෂයෙන්ම ඔබ හැම දෙනෙක්ම අද විශාල පිරිසක් මේ විහාරස්ථානයේ ධර්මයේ දේශනා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණිලා ඉන්නවව දකින්නට ලැබෙනවා පින්වතුනි. බෞද්ධයෝ හැටියට සතුට භාවයක සන්තෝෂ භාවයකටපත් වෙන්නට පුළුවන් වටිනා කාරණාවක්. ධර්මයේ ශ්‍රවණය කිරීමට පැමිණි ඔබ පින්වතුන්ලා ධර්මයේ ශ්‍රවණය කරලා මෙම ස්ථානයේ යනකොට යම්කිසි හෝ ධර්ම කාරණාවක් හිතේ ඇතිවෙයි යන්නට ඕනි. යන්නේ හිමයි පින්වතුනි. බුදුහාමුදුරුව දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් තිවත වික්කවෝ. ඒ ගාථාව මා ඔබ සඳහා දේශනා කරන්නට යෙදුනේ දහම් කෝදණක් හැටියට. මෙන්න මේ ගාථාවේ කියවෙන්නේ පින්වතුනි ධම්මෝසද සමන්නත්ති ඒතම් තිවත වික්කවෝ. මෙන්න මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ඔබ පින්වතුන්ලට මේ ලෝකයේ ලැබෙන සියලු ඖෂධයන් වලට වඩා වටිනා ඖෂධයක් බවට පත් වෙනවා. මෙන්න මේ ධර්මය ධම්මෝසද සමන්නත්ති ඒතම් තිවත වික්කවෝ. අනේ අවස්ථාවේදී මෙන්න මේ ධර්මය කියන උතුම් ධර්මය ඔබගේ මෙලම ජීවිතයක පරලොව ජීවිතයක ප්‍රයෝජනවත් වෙනවා. අපි දන්නවා මේ ලෝකයේ අතවන විට මනෝවිද්‍යාඥයෝ බිහි වෙලා ඉන්නවා. දාර්ශනිකයෝ බිහි වෙලා ඉන්නවා. මේ හැමදෙයක්ම ඔබගේ ඒ මනස පිළිබඳව එහෙම නැත්නම් මනෝවිද්‍යාඥයන් ඒ මනස මානසික රෝගී ආදී මේ අය සුවපත් කරන්නට තමයි මේ අය මේ සමාජය තුල කටයුතු කරන්නේ. හැබැයි පින්වතුනි මේ ලෝකේ පළවෙනි මනෝවිද්‍යාඥයා තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ. මෙන්න මේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්නට උදාහරණ තමයි පින්වතුනි පුංචි උදාහරණයක් දේශනා කරන්නේ. ඔබ පිරිත් ධර්මය අහනවා ශ්‍රවණය කරනවා. මාධ්‍යාරණිය ඔබ හැමදෙයක්ම පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. මෙන්න මේ පිරිත් අහන ඔබ පින්වතුන්ට බලන්න කල්පනා කරලා පිරිත් අහනකොට ඔබේ හිත බොහෝම සංසුන් භාවයකටපත් වෙනවා. සමහර අයට නිින්දක් යනවා පින්වතුන්ට පිරිත් අහනකොට. සමහර අයට බණ අහනකොට නිින්ද යනවා පිරිත් අහනකොට නිින්ද යනවා. බෞද්ධයන්ට. හැබැයි පින්වතුනි සංගීත ප්‍රසංගයක් තිබ්බනම් ඔය ඔක්කොම නිදිමත ඇති වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබගේ කනට වැදෙනකොට ශ්‍රවණයට ඇහෙනකොට අහෙනකොට ඔබගේ හිත මනාලස සංවර භාවයකටපත් වෙනවා. අනුව ඒ අනේ සංවර භාවයත් සමගම ඔබේ සිතින් ඒ කර්ම මෙනෙහි කරන්නට බලනවා. අනේදී ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වීමෙන් ඔබට නොදැනෙන සනීපයක් සහනයක් දැනෙනවා පින්වතුනි. අනේ නොදැනෙන සනීපයේ සහනය ලැබෙන්නේ පින්වතුනි පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනකොට. හැබැයි අනේ දැනෙන සනීපය අනේ දැනෙන සහනය පින්වතුනි තාවකාලිකයි. එදා බෞද්ධය පින්වතුනි එදා ඉස්සර අතීතයේ බෞද්ධයෝ රණ දවසේ අපේ සමන සංස්කෘතිය තිබුණා පින්වතුනි ගමයි පන්සලයි වැවයි දහගෙන. ගමයි පන්සලයි වැවයි දහගෙන ඔබ අමස්ථානවල වන්දනා කරන්න ගියාම ඔය ටික දකින්න පුළුවන්. මෙන්න මේ
ඉස්සර අතීතයේ පින්වතුනි අපේ රට කෘෂිකර්මාන්තයේ ස්වංකෝෂිත රටක් පින්වතුනි අල්ලේ කෘෂිකර්මාන්තයේ ස්වංකෝෂිත රටේ මිනිස්සු උදේල හවස් වෙනකම් කුහුරු ගොවිතැන් කරලා සවස් කාලයේදී බරහන පින්වතුනි ඒ බරහනට හැබැයි අද වගේ නෙවෙයි දා ගුණාක් අයට බඩපොත් කියවන්නට බැරි වුණාට පන්සලට ගිහිල්ලා ජාතක කතා ඇහුවා බත් ඇහුවා අන්න ඒ දුරින් ඔවුන්ගේ ජීවිතය මනාලෙස සකස් කරගත්තා මනාලෙස අවබෝධ කරගත්තා එදා ඉඳන අද දක්වාම බෞද්ධයෝ එදා අතීතයේ බෞද්ධයෝ පවුලේ සියලු දෙනා අම්මා තාත්තා දුව දරුවන් එකතු වෙලා එකට බුදුන් වැඳා එහෙම පැවතගෙන එන සම්ප්‍රදායක් සාහිත්‍ය සම්ප්‍රදායක් අපිට තිබුණා තිබුණා කියවි වින්නතර ඉස්සර තිබුණා කියලා අපි අහලා තියෙනවා දැන් තියෙනවද කියන දන්නේ නැහැ අත උස්සන්න බලන්න තින්නතරි ඔබ වින්නතුන් අතරේ දෙමව්පියෝ හැටියට අපි දන්නවා තින්නතරි ඔබ හැම දිනෙකම බොහෝම කාර්යබහුලයි ඒකට කිසිදු ප්‍රශ්නයක් නැහැ ඒකට කිසිදු ගැටලුවක් නැහැ ඒක හොඳ ආරෝ අපි දන්නවා හැබැයි තින්නතරි අත උස්සන්න බලන්න අම්මා තාත්තා දරුවෝ එක්කකට බුදුන් වඳින අය පන්සිල් ගන්න අය ගෙදරදී බොහොම සතුටුයි කැම්බරා වාසී බෞද්ධයෝ ගොඩාක් අය පන්සිල් ගන්න බව පේනවා එකට බුදුන් වඳිනවා අන්න ඒක සතුටු වෙනවා පින්වතුනි පින්වතුනි තව තවත් ඒ දේ වැඩි දියුණු කරගන්න එකට බුදුන් වඳින්න එහෙම වුණාම අර අතීතයේ ඉඳලා පැවතගෙන ආපු සම්ප්‍රදාය සම්ප්‍රදායක් පමණක් නෙමෙයි ආධ්‍යාත්මික සුවයක් තියෙනවා පින්වතුනි බුදුන් වැඩීම තුළින් ආධ්‍යාත්මික සුවයක් තියෙනවා පින්වතුනි ඒක බුද්ධ විදින්නට ඔබ පින්වතුන්ලට ලැබෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන දෙන්නේ තනුරුවන්ගේ මන කිව්ව පැයක් මන කියන්නට පුළුවන් ඊට වැඩියෙන් දවසක් එහෙම නැත්නම් සෑහෙන කාලයක් මන කියන්නට පුළුවන් හැබැයි පද තුනම පුංචි කෙටි හැබැයි මන කියන්නට පුළුවන් සෑහෙන කාලයක් නිවත් දකින්නවා නම් අන්නේ ගාථා පද තුනක් ඇති පින්වතුනි ඔබ බෞද්ධයෝ හැටියට බොහෝම සතුටු වෙනවා එහෙමනම් එස බුදුන් වහන්සේට බොහෝ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ සිටි එහෙනම් පින්වතුනි ඔබ ඒක දිගටම කරගෙන යන්න හේතුනි ඔබට ඔබගේ දරුවනුත් අනාගතයේදී ඒ දේවල් පුරුදු පුහුණු වෙනවා ඔවුන්ගේ අනාගත අභිලාෂයන් සර්ව සම්පූර්ණ වෙනවා පින්වතුනි ඔබේ වගේ ඔවුන්ගේ ඒ නිසා පින්වතුනි ඒ උතුම් කාරණාව ඉට සිදු කරගෙන යන්න පින්වතුනි මෙන්න මේ අනාදිමත් කාලයක පටන් අන්නේ සංස්කෘතියේ පැවතගෙන ආපු බෞද්ධ දර්ශනය තුළදී මෙන්න මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුලින් මනස සකස් කර ගන්න ආකාරය එහෙම නැත්නම් මානසිකව ලැබෙන සහනය ලබා කර ගන්නට පුළුවන් වෙනවා මෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් ඒ තුලින් ඔබට අපිට හැම දෙයක්ම සසර ගමන කෙටි කරගෙන නිවන් දකින්නට පවණක් නෙවෙයි මෙලව වශයෙන් පරලව වශයෙන් සාසාරික විමුක්තිය ලබා කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසා පින්වතුනි හොඳින් බණ අහන්න අහපුවාදව බණ ශ්‍රවණය කරපු බණ ශ්‍රවණ ධාරණය කරගන්න ධාරණය කරගත්තු බණ පිළිපදින්න ඒ තුළින් ඔබට මෙලොව වාසියේ පරලොව වාසියේ සෙත සහලේ සුභසෙත ලබා කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි මම මුලින් ගාථා පාඩයක් දේශනා කරා මාතුකා කර ගන්නට යෙදුනා පුන පුනං ජායති නියති ච පුන පුනං සීවති කං හාන්ති මග්ගං ච ලද්ධා අරූප බවාය න පුන පුනං ජායති බෝරි පඤ්ඤාති මෙන්න මේ ගාථාව සඳහන් වෙන්නේ පිංගතුනි මෙන්න මේ ගාථාව සඳහන් වෙන්නේ ලෝතර බුදුජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ
උදය සූත්‍රයේ සඳහන් වෙන ගාථා පාඨය. උදය සූත්‍රය. මෙන්න උදය සූත්‍රයේ කියවෙන්නේ මෙන්න මේ සූත්‍රයේ දේශනා කරේ පින්නතුනි උදය බ්‍රාහ්මණය ආරම්භය. උදය බ්‍රාහ්මණය කියන්නේ පින්නතුනි අපි දන්නවා ඉස්සර ඉන්දියාවේ තිබුණා ඉස්සර ඉන්දියාවේ ගතදිව පින්නතුනි තිබුණ සම්ප්‍රදායන් හතර. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කුල හතරක්. මොනවද පින්නතුනි කුල? ලංකාවේ අධ්‍යාපනය ලැබුවා බෞද්ධව පින්නතුන්ලා දන්නවා. මොනවද ඒ? බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. මෙන්න මේ වංශ හතරේ පින්නතුනි මුලින්ම ඉන්නේ බ්‍රාහ්මණයෝ. බ්‍රාහ්මණයෝ එහෙම නැත්නම් මෙන්න මේ හතරගොල්ල උපදින්නේ මහා බ්‍රාහ්මණයාගෙන් පින්නතුනි. ඔබේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ඒක කියන්නේ නැහැ. ඒ කියන විදිහට මම මෙහෙම ටිකක් කියන්නම්. මහා බ්‍රාහ්මණයාගේ කටි උපදින්නේ බ්‍රාහ්මණ සම්ප්‍රද බ්‍රාහ්මණය. මහා බ්‍රාහ්මණයාගේ උරහිසින් උපදින්නේ ශාස්ත්‍රීය. මහා බ්‍රාහ්මණයාගේ කලවයේ බාහුවේ කලවයේ උපදින්නේ වෛශ්‍යයෝ. මහා බ්‍රාහ්මණයාගේ යටිපතුලේ උපදින්නේ ශුද්‍රයෝ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමග ඔන්න ඔය වෙලාවේදී විවිධ අය ඔන්න ඔය කාරණා තර්ක විතර්ක ගෙනා වහලා ඇති පින්වත්නි. බ්‍රාහ්මණ වන්දනේ පරාවක සූත්‍රය ආදී සූත්‍රවල ඔබ සඳහන් කරන කෙටියෙන් ටිකක් බුදුජානන් වහන්සේ සමග තර්ක කරන්නේනවා. මහා බ්‍රාහ්මණයගේ කටින් තමයි බ්‍රාහ්මණය ඉපදුනේ. ඒ වෙලාවේදී බුදුජානන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුහාඳුරෝ මෙන්න මෙච්චරයි කියන්නේ පින්වතුනි පුංචි උදාහරණයක් දෙන්නේ. අන්නේ උදාහරණේ ඒ තර්කයන් නැති වෙලා යනවා. ඒ තමයි පින්වතුනි එකම එක උදාහරණයක් දෙනවා. මහා බ්‍රාහ්මණයාගේ මුළු ශරීරෙම තියෙන්නේ ස්ත්‍රී යෝනි පමණයිද කියලා. හේතුව මේ ලෝකේට මිනිස්සුන්ගේ උප්පත්ති ලබන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුව දේශනා කරලා ඒ වෙලාවේ ඒ තර්කයේ විගලනවා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ පින්වතුනි මේ ලෝකේ ඔබවම අපි හැමදෙයක්ම කරන කියන දේවල් අනුවයි බ්‍රාහ්මණයේ කරේ ශාස්ත්‍රීයේ කරේ වෛශ්‍යයේ කරේ ශුද්‍රයේ කරේ වෙන්නේ. අන්න ඒකට බුදුහාමුදුරුව දේශනා කරන පරාවව සූත්‍රය වසල සූත්‍රය. හැබැයි ඒ කරුණු දේශනා කරන්නේ නැහැ. මෙන්න මේ බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් ගෙන උදේ බ්‍රාහ්මණය බෞද්ධයෙක් නෙමෙයි පින්වතුනි. හැබැයි බුදුහාමුදුරුව දන්නවා මේ උදේ බ්‍රාහ්මණයට ධර්මයේ දේශනා කළොත් සද්ධාව දියුණු කරගන්නට පුළුවන් කියලා. අන්න ඒ වෙලාවේදී ලෝකුරා බුදුජානක වහන්සේ උදේම නැගිටලා පාසියුව වැදගෙන පින්ඩ පාති වඩිනවා. මේ වඩින්නේ පින්වතුනි උදේ බ්‍රාහ්මණයගේ නිවසට. ඔන්න උදේ බ්‍රාහ්මණයගේ නිවසට ගියාම උදේ බ්‍රාහ්මණයා පින්වතුනි වෙනදා වගේ නෙමෙයි හොඳට රහට කෑම ටිකක් හදාගන්නවා. හොඳ රසට කෑම ටිකක් පිළියෙල කරගන්නවා. වෙනදට වැඩිය විශේෂ විදිහෙන් පිළියෙල කරගන්නවා. හැබැයි පිළියෙල කරන්නේ බුදුහාමුදුරුව වඩි මේ දාන දෙන්න හිම නෙමෙයි. හැබැයි නොසිතූ වෙලාවක බුදුහාමුදුරුව වැඩම කරලා ගේ ඉස්සරහම හිටගන්නවා. වැඩ ඉන්නවා. ඔන්න ඒ වෙලාවේදී උදේ බ්‍රාහ්මණය ආහදපු ඔක්කොම පාත්‍රේ පිරෙන්නම බෙදෙනවා පින්වතුනි. බුදුහාමුදුරුව නැවත වැඩම කරලා ධාන්‍ය වළඳනවා. දෙවෙනි දවසේ පින්වතුනි පාසිකු පෙරවාගෙන උදේ බ්‍රාහ්මණයගේ නිවසටම බුදුහාමුදුරුව වඩිනවා. ඔන්න දෙවෙනි දවසේදී බුදුහාමුදුරුවන්ට අර විදිහටම ධාන්‍ය පාත්‍රේ පිරෙන්න බෙදෙනවා පින්වතුනි. බෙදපුවාම බුදුහාමුදුරුව වැඩම කරලා ධාන්‍ය වළඳනවා. මෙනි දවසේ බුදුහාමුදුරුව උදේ බ්‍රාහ්මණයගේ ගෙදරටම එනවා පින් වැඩිනවා පින්වතුනි.
තුන්වෙනි දවසේ ධාර පාත්‍රයේ පිළින්න මෙදලා බුදුහාඳුනට නැහැ ඉන්න කියනවා පින්තුනි ශ්‍රමණ මහ ගෞතමයන් වහන්සේ මගේ ආහාරයට කිජු වෙලා මගේ ආහාරයට රසවින් රසවැදිලා පෙරේත වෙලා මගේ ගෙදරට නැවත නැවතත් වැඩිනවා කියලා මෙන්න මේ කාරණාව කියනවා බුදුහාඳුනට ඕනේ පින්තුනි ඔන්න ඔය වචන ගන්න තමයි එළියට නැවත නැවත වඩිනවා කියන කාරණාව එළියට ගන්න හරියට මේක උදේ දාත්මණය කියනවා කීපු ගමන් බුදුහාඳුරුව මෙන්න මෙහෙම කියනවා පින්තුනි පුනා පුනංචේව වපන්ති බීජා පුනා පුනං වස්සති දේව රාජා පුනා පුනංචේව කස්සති කස්සකා පුනා පුනං ධඤ්ඤ මුභේති රත්තං මේ ලෝකේ බමුණ නැවත නැවත සිදු වෙන්නේ මම දාන වර්ධන එක විතරද දැන් ඔබ මේ ඉතලා බලන්න මේ ලෝකේ නැවත නැවත සිදු වෙන්නේ බුදුහාමුදුරුවෝ එදා දාන වර්ධන පිළිත විතරයි අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණයන්ගේ මහානවා බ්‍රාහ්මණය මම ඔබගේ නිවසේට ඇවිල්ලා මම දාන වර්ධන එක විතරද පේන්නේ නැවත නැවත වැඩම කරලා දාන වර්ධන එක විතරද පේන්නේ කියලා අහනවා අන්නේ ඒ වෙලාවේදී බුදුහාමුදුරුව දේශනා කරනවා පුනක් පුනංචේව වපන්ති බීජා ගෝවියෝ නැවත නැවත බීජ වපුරනවා පුනක් පුනං වස්සති දේව රාජා ඒ වගේම නැවත නැවතත් වර්ෂාව වසිනවා නැවත නැවතත් වහිනවා ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුනක් පුනං චේව කසන්ති කස්සක ඒ නිසා නැවත නැවත වහින නිසා නැවත නැවත ගෝබියෝ සීසන අනේ ඒ විතරක් නෙමේ පුනක් පුනං චේව ධඤ්ඤ මුපේති රත්තම් නැවත නැවත ගෝබියෝ සීසන නිසා පින්වතුනි මොනවද ලැබෙන්නේ ධාන්‍ය ලැබෙනවා ධාන්‍ය නැවත නැවත ලැබෙන නිසා රාජය ධාන් රජයට ධාන්‍ය නැවත නැවත ලැබෙන නිසා රජය දියුණු වෙනවා ගෝබියෝ නැවත නැවත සීසාලවා ඒ නිසා පිටුතුනි නැවත නැවත වහිනවා නැවත නැවත වහින නිසා නැවත නැවත ගෝබියෝ සීසාලවා නොවියෝ සීසාර නිසා රටක ධාන්‍ය ලැබෙනවා ධනය ලැබෙනවා ඔබ අපි හැම දිනෙකම දන්නවා බොහෝ දුකක් විඳලා තමයි ගොවියෝ සීසාරන්නේ ඔබ අපි හැම දිනෙකම දන්නවා සීසාර විදිය පිළිබඳව ලංකාවේ ජීවත් වුණු අය බොහෝ දුකක් විඳලා සීසාර රටට ජාතියට ආගමට දහමට ධනය ලබා දෙනවා අපේ ලබා දෙන ගොවිය තමයි අපේ අය වැඩ දෙන්නේ අපේ රටේ ගොවියෝ එදා ඉතිහාසයේ තිබුණා ගොවිකල් ගොවි ගොවි දැන් කරන ගොවියා රජකමන සුදුසුයි කියලා පින්නතුනි ඒකටත් හේතු තියෙනවා පින්නතුනි ඉතිහාසයේ කතාව ඒක කියන්නේ යන්නේ නැහැ ඒ වගේ පින්නතුනි රටට නැවත නැවත ධනෙ ලැබෙන්නේ ගොවියෝ සීසාර නිසා අපේ රට බොහොම ස්වාංශිත රටක් පින්වතුනි අපේ රට බොහොම ස්වාංශිතයි බොහොම ස්වාංශිතයි හැම අතින්ම ස්වාංශිතයි අද මේ ස්වාංශිත රට විනාශ වෙලා තියෙනවා පින්වතුනි සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා එක්තරා කතා පුවතක් රජකුමාරව තුන් දෙනෙක් පිළිබඳව මේ රජකුමාරවරුන්ට ඇති වෙනවා ගැටලුවක් පින්වතුනි කොහොමද අපිට මේ බත් එන්නේ කියන එක කෑම එන්නේ කියන එක මේ තුන් දිනකට මාර ප්‍රශ්නයක් පින්නතුනේ මේ කාල කන ගමන් වෙන ගැටලුව තමයි කොහොමද මේ බත් එන්නේ අන්නේ වෙලාවේදී සද්ධර්ම කතුවරයා ලස්සන මේක දේශනා කරලා තියෙනවා සද්ධර්ම රත්නාවලී දෙපින්නතුනේ කොහොමද බත් එන්නේ කියන එක
එක්කෙනෙක් නම් කියනවා තැපියට බෙදපු නිසා වත්තාවක්. එකක් මොඩයි ඉන්නකොට රජ වුණා පින්වතුනි මොඩ මිනිස්සු රජ වෙලා තියෙනවනේ නේද පින්වතුනි. අද වෙනසකුත් නැහැ, එදා වෙනසකුත් නැහැ. වෙනස කිසිම වෙනසක් නැහැ. ඉතිහාසෙත් මොඩ රජ වුණ ඉඳලා තියෙනවා, වර්තමානයේත් ඉඳලා තියෙනවා. ඒකේ කිසිම වෙනසක් නැහැ. මහා වංශයේ දෙස බලපුවාම මහා වංශ ඉතිහාසයේ ගියාම බොහෝ බුද්ධිමත් වගේම මෝඩ රජවරු ඉඳලා තියෙනවා. දුටු ගැමුණු මහ බලකෝ මහ විජේ බාහු රජවරු වගේම සීතාවක රාජසිංහ ඒ පැත්තට එනකොට පින්වතුනේ රට තෑරි වලින් තෑරි ඔප්පුවකින් දුන්නු රජවරුත් ඉඳලා තියෙනවා. පරංගීට රට තෑරි ඔප්පුවකින් පූජා කරපු රජවරුත් ඉඳලා තියෙනවා ඉතිහාසය. එවැනි රජවරු අදත් ඉන්නවා, එදත් ඉන්නවා. ඒත් කිසි වෙනසක් නැහැ. පහළ වෙනවා පින්වතුනි. ඒක තමයි ලෝක ස්වභාවයේ ධර්මතාවය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නැවත නැවත සීසාරවා, නැවත නැවත වර්ෂාව වැටෙනවා. නැවත නැවත වර්ෂාව වැටෙන නිසා නැවත නැවත ගොවියෝ සීසාරනවා. අන්න ඒ නිසා රටට ධනය ලැබෙනවා. රටට ධනය ලැබෙන නිසා නැවත නැවත ගොවියෝ සීසාරනවා කියන කාරණාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම තවත් කාරණාවක් දේශනා කරනවා. පුනක් පුනං යාචකා යාච යන්ති පුනක් පුනං ධානපති දදන්ති. පුනක් පුනං ධානපති දදිත්වා පුනක් පුනං සග්ග මුපේති තානං. පුනක් පුනං යාචකා යාච යන්ති නැවත නැවත යාචකයෝ සිංහාකරන. අපි ඔවුන් සිංහාකරන නිසාම නැවත නැවත අපි දෙනවා. සාමාන්‍යයෙන් අපි යාචකය කියලා කියන්නේ පින්වතුනි කාර්ය පින්වතුනි සිංහාන්නට තමයි. හැබැයි ලංකාවේ ඉන්න යාචකයෝ නම් පින්වතුනි හොඳ සම්ධිකාර යාචකයෝ ඉන්නේ. මේ නුවරදී එක ඉගන්නේ රියාතුරකට පස්සේ නම් ඇරුණා. ඒ හිඟන්නගේ බැංකු පොතේ ලක්ෂ 3ක් තියෙනවා. කොළඹ නුවර දුවන ඉන්න සිට බස් එකකුත් තියෙනවා. ඔන්න ලංකාවේ ඉන්න හිඟන්නෝ. හිඟන්න අපිට වැඩි දියුණු පිටුතුනි. උදේට හිඟා කරනවා, අවසට ගාන හොයාගෙන ඉන්නවා. අපි හිඟන්නන්ට පවුනේ කියලා බත් දෙනවා පිටුතුනි. කෑම දෙනවා. මේ හිඟන්න ඒ කෑම එක කඩේට විකුණලා සල්ලි ලංකාවේ හිඟන්න. තවත් සමහර හිඟන්න ඉන්නවා රුපියල රුපියල් දෙක පහ තුනම විසික් කරනවා. ගණන් ගන්නවත් නැහැ. ඔන්න ටිකක් ගණන් ගන්නවා 10ක් දුන්නා. 20ක් දුන්නා ටිකක් ගණන් හොඳටම ගණන් ගන්නවා. හැබැයි හිඟන්න දවසට පින්වතුනි රුපියල් 15000ක් විතර හොයාගෙන ගිහද යන්නේ. නිකන් ඉඳලා කන්න බොන්න හැමදේම. එහෙම හිඟාන ඔබ නෙවෙයි මේ කියන්නේ. බුදුහාමර කාලේ සිඟවන් හිටපු අය ඉන්නවා. අදටත් ඉන්දියාවට ගියාම පින්වතුනි දකින්න පුළුවන් බොහෝම දුක් විඳින අය ඉන්නවා. කන්න නැතුව දුක් විඳින අය. පින්වතුනි ඔබට ඉන්දියාවේ වන්දනාවන කරන්න ගියාම හිඟන්නාගෙන් නම් බේරෙන්න හම්බින්නේ නැහැ මේ ජීවිතේට. ඒ තරම් කන්න නැහැ. ඒ තරම් දුක් විඳින මිනිස්සු ඉන්නවා. පින්වතුනි මේ බුද්ධගයා විහාරස්ථානයේ ඉදිරි පිට ඔබ ගියාම දකින්න ලැබේ පුංචි හිඟන්නු ඉන්නවා. පුංචි ළමයි පින්වතුනි මහපාරේ උප්පත්තිය ලබනවා. පුංචි ළමයි මාස දෙකේ ළමයි ඇස් දෙකෙන් දැක්ක පින්වතුනි සිටුවීම. පුංචි මාස දෙකක් විතර වයසදී පුංචි දරුවෙක් පින්වතුනි ඉන්දියාවේදී මේ ළමයාගේ කටේ මූණේ ඇගේ හැම තැනම වැස්ස වහනවා. ඒ වගේම පින්වතුනි මඩ වහුරු වල නටනවා, මඩ වතු වි නටනවා, මඩ වතු නානවා. හැයාට වහිනකොට පුදුම සතුටක්. හැබැයි සීතල වැඩුණාම මැරෙනවා පින්වතුනි, ඉන්න තැනක් නැහැ. ප්‍රශ්නේ කාලෙටත් මැරෙනවා, සීතල කාලෙටත් මැරෙනවා. කොහොම කේසක් ජීවත් වෙන්නේ? මෙන්න මේ සිගර ළමයි බොහෝමයක් ඉන්දියාවේ දකින්න පුළුවන්. බොහෝ දුක් විඳිනවා පින්වතුනි. පූර්වයේ කරපු පවකට මහා දුකක් විඳින මෙන්න මේ සිංහල ළමයි දකින්න පුළුවන්. ඒ අතින් බලපුවම අපේ ළමයි කොච්චර පරිස්සම් කරනවද? අම්මලා තාත්තලා පොඩ්ඩක් වැස්සට දෙමින් ඉන්න දෙන්නේ නැහැ. පොඩ්ඩක් අවුවට යන්න දෙන්නේ නැහැ ළඩ වෙයි කියලා.
හැබැයි බලපුවා පින්වතුනි අර තමයිට නම් ජීවිතේට එකක් හැදෙන්නේ නැහැ. ඇයි ඉන්නෙම මඩේ ඉන්නෙම අපවිත්‍ර ලෝක නිසා ඉන්දියාවේ ගියාම පින්වතුනි ලේසියෙන් කඩේකින් කන්න බෑ. ඒ තරම් පිරිසිදුයි කියලා. පාරතිය කඩවලුයි. එහෙම මිනිසුන්ට කිසිම දෙයක් නැහැ. හැබැයි පින්වතුනි වැඩි පරිස්සම් විනායක තමයි ගොඩක් දෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යාචකයෝ නැවත සිඟා කරනවා. ඒ වගේම තමයි පින්වතුනි පුනා පුනාන් දානපති දදහන්ති. දානපතියෝ නැවත නැවත දාන දෙනවා. අන්න දානපතියෝ නැවත නැවත දන් දෙන නිසා දානපතියා උප්පත්ති ලැබනවා නැවත නැවත දිව්‍ය ලෝකවල. අන්න එහෙම දිව්‍ය ලෝකවල උප්පත්ති ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුනක් පුනං කීරති කාතුහන්ති පුනක් පුනං වච්චෝ උප්පති මාතරං. ඒ කියන්නේ පින්වතුනි ගවයෝ එළදෙන්නු ඉන්න නිසා අපි එළදෙන්නුන්ගෙන් නැවත නැවත කිලි කිලි ගන්නවා. අපි කිලි බොරන නිසාම නැවත නැවත ගවයන්ගෙන් කිලි ගන්නවා. හැබැයි පින්වතුනි පුංචි ප්‍රශ්නයක් තියෙන්නේ මිනිස්සු මව් කිලි බොනවා එළ කිලි බොනවා. හැබැයි එළ දෙන බොන එළ එළු දෙන පැටිය බොන්නේ එළ කිලි විතරයි. මනුස්සයා නම් ඒ කිලි වර්ග ඔක්කොම බොන්නේ හැබැයි. ඒකයි ටිකක් ඔය අර තියෙන ඒ සත්තුන්ගේ පොඩි දේවල් ටිකක් එනවා එතකොට. පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් නම් එළ කිලි බොන එක බොහොම හොඳයි. හේතු අපි දන්නවා අපි අහලා තියෙනවා මව් කිලි වලින් ශක්තිය වගේම මවගේ ಗುಣදහම් වෙනවා කියලා. ආ කියනවා මේ කතාව කියනවා. එතකොට ඉතල බලන්න එළකිලි දීවම කොහොමද කියලා. ඒ නිසා පින්වතුනි අන්නේ කිරි ගන්න නිසාම අපි කිරි බොන නිසාම නැවත නැවත කිරි බොන නිසා නැවත නැවත කිරි දෙනගේ එළ දෙනගේ කිරි ගන්නවා. ඒ වගේම තමයි වසු පැටියා මේ මවගෙන් නැවත නැවත කිරි බොනවා. වසු පැටිය විතරක් නෙමෙයි ඉතින් උදාහරණයක් ඇටියෙ බුදුහාමුදුරු දේශනා කරන්නේ වසු පැටියයි වෙනාලෙදි. ඒ වගේම තමයි පින්වතුනි පව් කරන කියලා නැවත නැවත පින්වතුනි සතර අපායේ උප්පත්තිය ලබනවා. අධර්මිෂ්ඨ කියලා. අධර්මිෂ්ඨ කියලා නැවත නැවත සතර අපායේ උප්පත්තිය ලබන බව බුදුහාමුදුරුවෝ ධර්මයේදී දේශනා කරා. පින්වතුනි පුංචි උදාහරණයක් මෙහෙම දේශනා කරන්න මේකට අදාළ කරගෙන පින්වතුනි ලෝකුරා බුදුජානන වහන්සේට බුදු වෙන ආත්ම භාවයේදී බුදු වෙනවා බුදු වෙන ආත්ම භාවයේ දක්වාම එනම පින්වතුනි පාරම්පරාවෙන්ම පරම කවුද බුදුහාමුදුරට වෛර කරන කෙනෙක් උපදිනවා කවුද දේවදත්ත. මම මේක නම් කලිකුත් මට මතකයි කියලා තිබෙනවා. හැබැයි නැවතත් මම පොඩ්ඩක් කතා කරනවා. බුදුජාණන් වහන්සේට වෛර කරපු දේවදත්ත ඉපදෙන්නේ කොහෙද පින්වතුනි? කොහෙද? කොහෙද ඉපදෙන්නේ? අපාය උප්පත්තිය ලබනවා. අදට දේවදත්ත පෙර අපාය දුක් හැබැයි පින්වතුනි අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ පසේ බුදුවරයෙක් හැටියට බුදු වෙනවා දේවදත්ත. ඒ බුදුහාමුදුරුව අන්තිම මොහොතේ හරි දකින්න ඕන කියලා ඇති වූ චේතනාවත් තුලින් ඇති වූ චේතනාව නිසා අත උස්සන්න බලන පින්වතුනි දේවදත්තට ටිකක් හරි බැනපු හැටියට ඉන්නවා. දේවදත්ත තෙරණ වහන්සේට බැටවද බැලපුණේදී කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න බලන්න. කවුරුවක් නැද්ද? ඒ කියන්නේ බැලලා ඔක්කොම බැලලා තියෙන්නේ. හැබැයි පින්වතුනි ඔබ හිතුවද දේවදත්ත වගේම තමයි අපි එහෙනම්.
ඇයි දේවදත්ත මේ වෛර කරන්නේ පින්වතුනි බුදුහාඳුනගේ 550 ජාතක පොතේ මොනාත්ම භාවයේදී පින්වතුනි සේරිවාරික ජාතක කතාවෙදි තමයි ඒ වෛරයේ ආරම්භය ආරම්භන සේරිවාරික ජාතක කතාව නේද ආරම්භවද ඔව් සේරිවාරික ජාතක කතාව නේද අනේ වෛරය ආත්මයක් පාසා පැසව ඇවිල්ලා දැන් බුදුහාමුදුරුවන්ගේ ආත්ම භාවයේදී ඒ වෛරයේ ප්‍රතිඵලය දෙනවා අද ඔබ අපි හැමදෙයක්ම දේවදත්තට වන්දනා දේවදත්තට වෛර කරනවා ඇත්ත ඒකනේ පින්වතුනි අද දක්වාම ඔබ හිමයි වෛර කරනවා වෛර හැබැයි පින්වතුනි දේවදත්තත් එදා වෛර කරපු නිසා බුදු ආත්ම භාවයේදී අර විදිහට පව කරන අපාය උප්පත්තිය ලැබුවා එතකොට ඒ දේවදත්ත පරම්පරාවට අපි දේවදත්තට වෛර කරොත් අපේ හිතේ ඔන්නුල කියන වෛරය ඇති වෙනවා එහි වෛරය නිසා අපි අපාය උප්පත්තිය ලබනවා ඒ නිසා අපි මතුනි අපි දේවදත්තලා වුණු මේ වෛරයේ කියනක සෙල්ලම් දෙයක් නෙමෙයි පුන්නතුනේ එසියෙන් සිය දෙයක් නෙමෙයි ගිනි පුඩුකට බුදුහාමුදුරු සමාන කරනවානේ මස් කට්ටකට ගිනි පුඩුකට මේ දේවල් වලට මේ වෛරය සමාන කරනවා මේ වෛරය අපේ හිතේ ඇතුලේ තියෙන දෙයක් හැබැයි මේක නිසා පින්වතුනි සසරේ නැවත නැවත උප්පත්තිය ලබන්නට මුල් වෙනවා අන්නේ නැවත නැවත උප්පත්තිය ලැබීම නවත්වන්නට තමයි බුදුහාමුදුරු දේශනා කරන්න ඉතාලේ අන්නේ ධර්මයේ තමයි බුදුජානන් වහන්සේ මෙන්න මේ උදේ සූත්‍රයේදී දේශනා කරන්නේ නැවත නැවත මේ දේවල් සිද්ධ වෙනවා නැවත නැවත මේ දේවල් ලෝකේ කොච්චර ජාති සිද්ධ වෙනවද නැවත නැවත මිනිස්සු මැරෙනවා නැවත නැවත උප්පත්ති ලබනවා මැරෙනවා වගේම උප්පත්ති ලබනවා උප්පත්ති ලබනවා වගේම මරණයටපත් වෙනවා මරණයටපත් වෙනවා සේම උප්පත්ති මේක නැවතින්නේ නැහැ හැබැයි පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා පුනා පුනං ජායති යන්ති පුනා පුනං සීවිතං සීවිතිකං සාරන්ති මාගංච රද්ධා අනුපබ්භවාය න පුනා පුනං ජායති පූරිපත්ත පින් කරපු කෙනා කුසල් දහම් කරපු කෙනා නැවත නැවත උප්පත්ති ලැබීම නැවැත්වීමට උත්සාහ වෙනවා කුසල් දහම් ප්‍රගුණ කරනවා පින් දහම් කරනවා නිවන් අවබෝධ කරගන්නවා මෙන්න මේ ගාථාවේ පින්වතුනි අන්තිමට කියවෙන කාරණාවේ කියවෙන්නේ පින්වතුනි පුංචි කාරණාවයි මහා ලොකු දෙයක් නෙමේ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ මොකක්ද මේ ලෝකේ නැවත නැවත උප්පත්ති ලැබනවා අනේ උප්පත්ති ලැබීම මේ ලෝකේ නැවත නැවත සිදුවීම් ගොඩාක් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ නැවත නැවත ගොවියෝ සීසානවා මේ ලෝකේ ගොවියෝ නැවත නැවත සීසාන නිසා රජයට දන දාන්න ලැබෙනවා නැවත නැවත වසිනවා නැවත වසින නිසා රජයට දා මේ නැවත නැවත වසින නිසා ගොවියෝ සීසාන ඒ විතරක් නෙමෙයි පින්වතුනි යාචකයෝ නැවත නැවත හිඟා කරනවා දානපතිය නැවත නැවත දාණය දෙනවා මෙන්න මේ දානපතිය නැවත නැවත දාණය දෙන නිසා දානපතිය දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා ඒ වගේම තමයි එළදෙනි මිනිසුන් නැවත නැවත කිලි දෝනවා ඒ වගේම තමයි නැවත නැවත කිලි බොන දෝන නිසා අපේ මිනිස්සු කිලි බොනවා කිලි බොන නිසා නැවත නැවත කිලි දෝනවා ඒ වගේම තමයි වසු පැටියා මේ ගැතිනගේ නැවත නැවත කිලි බොනවා ඊපස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා පව් කරන කෙනා නැවත නැවත උප්පත්තිය ලබනවා දුක් දුක් ඇති ස්ථානවල අපාය ආදී තැන්වල නැවත නැවත උප්පත්තිය ලබනවා හැබැයි පින් කරන කෙනා මරණයෙන් පස්සේ එහෙම නැත්නම් පින් කරන කෙනා උප්පත්තිය ලබන්නේ නැහැ නැවත නැවත උප්පත්තිය ලැබීමට කරුණු සේනවා අන්න ඒකට තිබෙන හේතුව ධර්මය නැවත නැවත පරිශීලනය කරන පුද්ගලයා සසරේ කිසිම දවසක නැවත නැවත උප්පත්තිය නවත්වන බව බුදුමහමර දේශනා කරනවා මේකේ කෙටියෙන් කියෙන්නේ පින්වතුනි මෙන්න මේ කාරණාව පුණත් බවය දැන් ඕක පින්වතුනි උදේ බ්‍රාහ්මණයට කෙලින්ම
පුනර්භවයේ පිළිවදන දේශනා කරා නම් උදේ බ්‍රාහ්මණයට හිතා ගන්නවත් බැරි වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ පුනර්භවයේ පිළිවදව දේශනා කරන්නේ මේ විදිහට උපමා කරගෙන. මේ ලෝකයේ සිද්ධ වෙන්නේ මේ දේ විතරද නැවත නැවත? ඒ නිසා පින්වතුනි ඔබ කල්පනා කරන්න බුද්ධිමත් හැටියට ඔබට හිතන්න පුළුවන් මේ ලෝකයේ නැවත නැවත මේ සිදුවිලා හැම දෙයක්ම නැවත නැවත සිදුවෙනවා. අපි පින්වතුනි අපේ ලොකු දෙයක් කියලා අපි හැමෝම උත්සාහවන්ත වෙනවා. අපි රැකියා ශ්‍රේෂ්ඨේ, අධ්‍යාපන ශ්‍රේෂ්ඨේ, රැකියා ශ්‍රේෂ්ඨේ, සමාජයේ විවිධ දේවල් වලින් අපි උසස් තැන්වලට යන්න ආස කරනවා. ජීවිතේ ගොඩාක් දේවල් වලින් අපි උසස් දේවල් ලබා ගන්න හරි ආසයි. උසස් තැන්වල ඉන්න, උසස් තැන්වලට යන්න. හැබැයි පින්වතුනි ඔබ මම අපි හැම දෙයක්ම මිනිස්සයෝ හැටියට උප්පත්ති ලැබුවා. බාහිරින් අපි උසස් වීම ලබාගෙන උසස් තැන්වලට යනවා. හැබැයි පින්වතුනි කාලෝධික ධර්මතාවයකට උසස් වීම ලබා ගන්න තියා හිතනවත් බලන්නේ නැහැ පින්වතුනි. අපිට පුළුවන් පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා බෞද්ධයා ළඟ උසස් වීම කිහිපයක්. එක තමයි සෝවාන් ඵලය. ඒක එක්තරා උසස් වීමක්. දෙවියන් තමයි පින්වතුනි හැබැයි නිකන් කියලා සෝවාන් වෙන්නේ නැහැ. දැන් ඔය තියෙන අලුත් සංකල්පෙම සාධකම් දෙනවා නිකුත් කරනවා සෝවාන් සංවිධාන වලින්. එහෙම සෝවාන් වෙනවා නම් පින්වතුනි සාධක දෙන්න පුළුවන් ලෝක මාර වටිනවා නැහැ. හැබැයි මේකේ රාමු වෙන්න පින්වතුනි බොහෝ උගත් බුද්ධිමත්තු වෛද්‍යවරු, ඉංජිනේරු එවැනි අය තමයි මේ සංගම් වල සභාපතිවරු නේකම් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්ය තමයි මේ සංගමවල මේ සභාපතිවරු. සෝවාන් ඵලලාභී සංගමය, සබුදාගාමී සංගමය, අන්තිමේ රහත්‍යය සහතිකයක් දෙනවා. එහෙම සංගම් තියෙනවා පින්වතුනි ලෝකේ. බෞද්ධයෝ හැටියට ඔබ අවබෝධයෙන් දකින්න කරදාට වල කරන පින්වතුනි උගත්තු මේ දේවල් වලට නැඹුරු වෙනවා. අර ගම්වල ඉස්කෝලේ සාමාන්‍ය පෙළ පාස් වෙච්ච නැති සමහර අය ඒ දේවල් දිහා ඇරිලවක් බලන්නේ නැහැ. හේතු ඒවට ගණන් ගන්නවත් නැහැ. එතකොට පින්වතුනි සමහර වෙලා අපි දකිනවා බීලා හිටියත් පින්වතුනි ලංකාවේ නම් පන්සල ඉස්සරහ යනකොට වෙඩි හිටිනවා සමහර අයට. ඒ තරම් සමහර වෙලාවට හාමුදුරුවෝ වාහනේ ගියා සරණ පහක් දාලා නැගිටින පුරුද්දක් තියෙනවා. වැඩි වැඩි හරි නැගිටිනවා. එහෙම ක්‍රමයක් ලංකාවේ තියෙනවා. හැබැයි ඒ ඇයි බුද්ධකේ බෞද්ධකම අර ප්‍රායෝගික පැත්තෙන් නැති වුණාට ආධ්‍යාත්මික පැත්තෙන් එයාලගේ නැති වුණාට අර සම්ප්‍රදායෙන් එයාලා ඒ දේට පුරුදු වෙලා ඉන්නවා. හැබැයි අද වර්තමානයේ අපි දකිනවා බොහෝමයක් ඉංජිනේරු මහත්තුරු, දොස්තර මහත්තුරු මෙන්න මේ සංගම් වල පැටලිලා බොහෝසෙයි දුක් විඳිනවා. බොහෝසෙයි දුක් විඳිනවා. ඒ නිසා මේ ධර්මයක් මම දේශනා කරන්නේ මේ ධර්මයක් හරියට පරිශීලනය කරොත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්, සසර ගමන ඉටි කරගන්නට පුළුවන්. වැරදියට පරිශීලනය කළොත් මෙලව පිරිහෙනවා, පරලව පිරිහෙනවා. සරල උදාහරණයකින් කිව්වොත් අපි සර්පේ වාදී ගල්ලගත්තොත් ණයටි වලින් යැලුවොත් පින්වතුනි අනිවාර්යෙන් හැරිච්ච ගමන් දෂ්ට කරනවා. හරියට ගෙදරින් අල්ලන් ළඟ නැති තවදායි බෙල්ලෙන් අල්ලගත්තොත් පින්වතුනි ණයා හීනයි. මේ ධර්මයක් හිමයි. හරියට පරිශීලනය කරොත් ප්‍රතිඵල භූමියයි, වැරදියට පරිශීලනය කරොත් ප්‍රතිඵල ඒ වගේම භූමියයි. ඒ නිසා පින්වතුනි හරියට පරිස්සමින් බොහොමසමින් පරික්ෂාවේ ප්‍රයෝජනය කරගන්න මේ ධර්මයේ හරිම වටින දෙයක් පින්වතුනි. පුංචි ගාථාව පවා ඔබගේ මෙලව වගේ පරලව දිනු කරන්නට පුළුවන් වෙනවා. මම අර කිව්වේ මම හිතයි පින්වතුනි පන්සිල් පද පහේ අර බුද්ධං සරණං ගච්ඡාමි මේ ගාථාවෙන් බල කියනවා නම් තව පැයක් බල කියන්න පුළුවන්. පැයක් විතරක් නෙමෙයි පින්වතුනි, පැය දෙක තුනක්ම බල කියන
ඇති මේ ගාථාවේ. හැබැයි මේකෙන් බණ කියන්න කිව්වොත් දේව ආරාධනා කරලා නමස්කාර කියලා බුද්ධා සරණං ගච්ඡා කිව්වොත් මිනිස්සු හිනා වෙනවා. ඇයි හාමුදුරුවනේ පන්සිල් පද පහේ පටන් ගන්නකොට කියන ගාථාව කියන්නේ කියලා. එහෙම ඒ වහ අන්නේ ඒ ගාථාව බොහෝ සෙයින් බණ කියන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබ නැවත නැවත බණ අහන්න නැවත නැවත බණ ඇහිම තුලින් ඔබට මෙන්න මේ නැවත නැවත උප්පත්තිය ලබන්නට හේතු වෙන කාරණා දුරු කරන්නට පුළුවන් වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ උපුච්ච වෙලාවක දේශනා කරන පුංචි ගාථාවක් පින්වතුනි. අන්නේ ගාථාවේ සඳහන් වෙන්නේ අන්නේ කාරණා තමයි පින්වතුනි. මෙන්න මේ ලෝකයේ මම බුදුමුණ දවසේ ලස්සන ප්‍රධාන වාක්‍ය දේශනා කරනවා. ඒකෙත් කියවෙන්නේ අන්න ඔය කාරණාව නැවත නැවත උප්පත්තිය ලබන්නට ඕන වෙන කාරණාවක් විදලපු ආකාරය පිළිබඳව. අග්ගෝහමස්මි ලෝකස්සේ චිත්තෝහමස්මි ලෝකස්ස ශ්‍රේෂ්ඨෝහමස්මි ලෝකස්ස අයමති මා ජාති නත්ති ධාරි පුනම් භවති. නැවත මම මේ ලෝකේ උප්පත්තිය ලබන්නේ නැහැ. ඒකට කෙලෙස් ඇති වෙන්නට තිබුණු කෙලෙස් ආරම්භ වෙන්නට තිබුණු මූල ධර්මයන් මම සිඳලා වුණා විනාශ කරලා. කෙලෙස් නැවති කෙලෙස් නැවති මෙන්න මේ කැලිමඩල මම විනාශ කරා. ඒ කැලිමඩල නිර්මාණය කරන වඩුවාට එහෙම නැත්නම් ඒ වඩුවාට නැවත කැලිමඩල සකස් කරන්නට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මම ලබා දෙන්නේ නැහැ කියන කාරණාව බුදුහාමුදුරුවෝ ඒ බුදු වුණ අවස්ථාවේ දේශනා කළා. ඔබ අපි හැම දිනෙකම මෙන්න මේ කෙලෙස් නැවති කැලිමඩල ප්‍රහාණය කරන්නට විනාශ කරන්නට පුළුවන් නම් අරිම වහිනවා පින්වතුනි. අන්න ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබත විදර්ශනා ආදී භාවනාවන් ප්‍රගුණ කරන්න. අන්න ඒ නිසා පින්වතුනි ඔබට පුළුවන් අන්න ඒ භාවනාවන් ප්‍රගුණ කරලා සසර ගමන කෙටි කරගෙන අවසානයේදී සංසාර දහදුකින් මත මිදලා නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබෙත්වා කියලා සාදුකාරයන් පවත්වන්න. ඒ වගේ මත දිනයේදී මේ ධර්ම දේශනාව සඳහා සහසම්බන්ධ ඔබ හැම දෙනෙක්ටම මේ ධර්ම දේශනාව සඳහා සහසම්බන්ධ අනුග්‍රහක දායකත්වයෙන් දරපු ඒ සියලු දෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා. අද මේ ධර්ම දේශනාව සඳහා සහසම්බන්ධ දායකත්වයෙන් දරන්නට ඉදුණු රෝහල්වලට මහත්මා චිත්‍රාණිවලට මහත්මිය ඒ වගේම සීවලී පනාගොඩ මහත්මාණන් දිනේෂා පනාගොඩ මහත්මිය මුදිත පෙරේරා මහත්මාණන් සමන්ති පෙරේරා මහත්මිය බිමල් ගුණවර්ධන මහත්මාණන් දරුසි ගුණවර්ධන මහත්මිය රසික රන්තිලක මහත්මාණන් රසිකා රන්තිලක මහත්මිය ඇතුළු ඒ සියලු දෙනා නමින් වර්ග පරම්පරාව නමින් මිය පරලොව ගියා සොකී ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් හේතු වාසනා වේවා විත්වා. ඔබ කරන කියන කරවන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකවත් වේවා. ධර්ම අවබෝධය ධර්ම ඥානය පහළ වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සුජීවත් වාසය කරන ඔබ හැම දෙනෙක්ම නිදුක් නිරෝගී චිර ජීවනයේ අත්පත් වේවා විත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී ඔබ හැම දිනෙකම ධර්ම ඥානය ධර්ම අවබෝධය පහළ වේවා. අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධීන් කුතුම් අමාමහා නිවනින් සැනසීම ලබා කරගන්නට මේ පින් හේතු වාසනා වේවා වෙත්වා කියලා සාදුකාරය දෙවියන් දරුවීගේ ඥාති පිළිගන්න ඕන කරමු. ආකාසත්තා ච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාතී බාල සමාගමෝ සතර සමාගමෝ හෝතු යාව නිබ්බාන අභිවාදන සීනිස්ස විචක් වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්දති ආයුවන් සුඛං බලං ආයුව ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti හේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සවිජ්ජතු පොඩ්ඩක් විමතනේ පුංචි කාරණාවක් කියනවා මේ පුංචි දරුවෝ